දෙදස් දාහතේ අප්‍රේල් මාස 3 වෙනිදා අල්හාජ් අබ්දුල් ජවාද් අලීම් වලේතුල්ලා ට්‍රස්ට් කියන ආයතනයකින් නීතිපතිතුමා වෙත ලිපියක් එවා තිබුණා. එවකට සිටි නීතිපති වර්තමාන අග්‍රවිශේෂකාරතුමා 2017 4 3 වෙනිදා සටහනක් යොදා තිබෙනවා. මේ සටහන කියවමි. DHC දිලීප පීරිස් please open MP file and discuss කියලා ඔහු සටහනක් යොදා තිබෙනවා සභාපතිතුමනි. නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමින්මයි යොමු කර තිබෙන්නේ. ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පොලිස්පති සහ ප්‍රශ්න විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂක ඇතුළු කියපදයටත් පිටපත් යොමු කර තිබෙන බවයි සඳහන්ව තිබෙන්නේ. දැන් මේ ලිපිය සම්බන්ධයෙන් නීතිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට පෙර මා මේ ලිපිය කියවා අධ්‍යයනය කළා. දැන් මේ ලිපිය මගේ නම් අවධානයට යොමු වුණේ ප්‍රධාන කාරණයක් වන්නේ සභාපතිතුමනි, එහි පළවෙනි වාක්‍ය අපි මුස්ලිම් ජනතාවන් සාමය පදනම් කර ගනිමින් සාම්ප්‍රදායික ලෙස ඉස්ලාම් ධර්මය අනුගමනය කරමු කියලා තමයි ඔහු ලිපිය පටන් ගන්නෙ. ඊට පස්සේ අනුච්ඡේදයන් දෙකක් තිබෙනවා. ඉස්ලාම් කියන්නේ කුමක්ද කියලා තිබෙනවා. ඊට පස්සේ ඉස්ලාමීය මූලධර්මවාදය කුමක්ද කියලා තිබෙනවා. අපගේ ප්‍රජාතාන්ත්‍රික රටේ සියලු ජනතාවගේ සාමය හා සමගිය පතන මෙම අවස්ථාවේ ප්‍රචණ්ඩත්වය මතුකර මහජනතාවන් වැරදි මාර්ගයක් කරා ගෙන යාම, රටේ අසමගියක් ඇති කිරීම, හෝ ජාතියට විරුද්ධ ප්‍රචාර කටයුතු නියැලීමට කිසිවෙකුට අයිතියක් නොමැත. පහත සඳහන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ ක්‍රියාකලාපය නිසා කාත්තංකුඩියේ සහ ලංකාවේ නොයෙක් තැන්වල තවදුරටත් ගැටලු මතුවීමට අවස්ථාව ඇත. ජාතික තව්හීද් ජමාත් එහෙමත NTJ නැමැති සංවිධානයක් එහි ප්‍රචාරක මෞලවී MCM සහරාන් නැමැත්තාගේ මැදිහත්වීමෙන් යම් අන්තවාදී මතවාදයන් ඉදිරිපත් කරමින් ප්‍රදේශයේ තිබුණු සාමකාමී වාතාවරණය බිඳහෙලීමට එදිරිව මෙම සහරාන් මෞලවීතුමාගේ අවධානයට යොමු වෙලා ඒ තත්ත්වය සමනය කරලා දෙන්න, අනාගතයේ මේ තත්ත්වය බරපතල තත්ත්වයකට පරිවර්තනය විය හැකියි එතුමා කල්පනා කළා. කරලා දෙල්ලීම ඡායාරූපෙන් 8ක් ඉදිරිපත් කළා. මහා මාර්ගයක් මැද කඩු අතැතිව හිස්සසුන් පැනඳගත් පිරිසක් රැඳී සිටිනවා. ඒ වගේම කඩු පහරවලට ලක් වෙලා තුවාල වූ පුද්ගලෙක් රැඳී සිටිනවා, රෝහගතව සිටින පුද්ගලෙක්ද සිටිනවා. මේ වගේ ලිපියක් පෙත්සමක් මේ අංශයට ආවහම අප බොහෝ වෙලාවට කරන්නේ ප්‍රදේශයේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට මේක යොමු කළා, විමර්ශනයක් කළා, වාර්තාවක් කළා. නමුත් මේ මෞලවීතුමා කාත්තංකුඩියේ සිට නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ඇවිල්ලා නීතිපතිවරයා වෙත අතින්ම මේ ලිපිය බාර දීමට අපෙන් ගෞරවයක් තියෙන්න ඕනේ. ජයන්ත ජයසූරිය නීතිපතිතුමා මේ ගොනුව සම්බන්ධ එතුමාට මා මේ කරුණු පෙන්නලා, මේ ඡායාරූප පෙන්නලා කරුණු පහදවල දුන්නට පස්සේ එතුමත් යම් විදියක සවිත වුණා. මෙවැනි තත්ත්වයක් වෙනවාද කියලා රටේ ප්‍රදේශයක එතුමා පිළිගත්තා. ඔව්, අපි මේ ගැන ප්‍රාදේශීය පොලිසිය කරා විමර්ශන කළ හරියන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කළා. ඒ ගැන මෞලවීතුමාවත් සම්බන්ධීකරණය කළා. පරීක්ෂණයක් ආරම්භ කරමු. 2017/6/22 ලිපියක් ලිව්වා. ලිපියකින් පොලිස්පතිවරයා දැනුවත් කළා. ඉතින් නිශ්චිත පරීක්ෂණයක් කළා. වාර්තාවක් අපි ඉදිරිපත් කරන්නට මේ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා යම්කිසි පොලිසියක්. ඒ විමර්ශනේ මොනවද, ඒ විමර්ශන ආදාළ වාර්තාන් මොනවද කියලා මාව ඉදිරිපත් කරන්න කියලා ඔහුට නිශ්චිත උපදෙස් ලබා දීමක් මා 2017/6/22 කරපු.